අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල විසි පස්වෙනි සුමති සම්මාන උළෙලේදී සියතට සම්මාන දිත්වයක් පාස්කු ප්‍රහාරය පිළිබඳව පෙරදැනුම් දීමක් මට සිදු කළේ නැහැ දැන් මේක ගොබෙල්ස් න්‍යාය වෙලා මෛත්‍රී පාර්ලිමේන්තුවේදී කියයි මෛත්‍රීට කතා කරන්න ලබා දුන් කාලය වැඩි හරීන්ගෙන් විරෝධයක් චීනයේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන බදාදා දිවයිනට එන්නතට විපක්ෂයේ විරෝධය ඊයේ දින වැඩිම ආසාදිතයින් යාපනයෙන් යාපනයේ කොටසකට සංචරණ සීමා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන ජනපති පහදයි පොල් තෙල් වල ප්‍රමිතිය සොයන්න විපක්ෂීය ප්‍රමිති ආයතනයට මෙරට තුල අන්තවාදය පැතිර වූ පුද්ගලයන් දෙදෙනෙකු සහ පාසල් සිසුන්ට අවිපුහුණුව ලබා දුන් මද්රසා පාසල් ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් සියත යලිත් සම්මානීයට පාත්‍ර කරමින් මේවන විට පැවැත්වෙන 25 වන සුමති සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානය දිනා ගැනීමට සියත ප්‍රවෘත්ති අංශයේ අප සමත් වුණා. මේ අතර සියත ග්‍රාෆික අංශ ප්‍රධානී දිනේෂ් නයිනිචිත් මහතාද හොඳම රූපවාහිනී ග්‍රාෆික නිර්මාණයට හිමි සුමති සම්මානය දිනා ගත්තා. මෙවර 25 වන සුමති සම්මාන උළෙල බතරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී අද පස්වරුවේ ආරම්භ වුණා. South Korean ambassador to Sri Lanka. අවස්ථාව සඳහා කලාකරුවන් නාලිකා ප්‍රධානීන් මෙන්ම නිර්දේශිත නාමයන් සඳහා තෝරාගත් පිරිස ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක් එක්ව සිටියා. එහිදී සියත ටීවී ප්‍රවෘත්ති අංශය සහ සියත ටීවී ග්‍රාෆික අංශයේ දිනේෂ් නයනජිත් මෙවර සුමති සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබුණා. හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණය සම්මානයෙන් පිදුම් ලබන්නේ සියත රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කරන ලද ජී.ඒ. දිනේෂ් නයනජිත්ගේ නිදහස 71. එයින් ප්‍රථමයෙන්ම සියත ටීවී නාලිකාව වෙනුවෙන් සියත ටීවී ග්‍රාෆික අංශයේ ප්‍රධානී දිනේෂ් නයනජිත් මහතා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ නිදහස නම් ග්‍රාෆික නිර්මාණය හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණයට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන් අනතුරුව හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබුවේ සියත ප්‍රවෘත්ති අංශයයි. සියත රූපවාහිනියේ ශබ්ද දූෂණය සිදු කරන ලංකාවේ බස් නලා. උදේශාන්ත කුමාර ඉදම ගෙදර. යනුව සියත ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේශාන් ඉදම ගෙදර මහතා හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවා. ඒ දිනෙන් දින වැඩිවන ශබ්ද දූෂණයට තුඩු දෙන බස් නලා යන මාතෘකාව යටතේ නිර්මාණය කළ කාලීන ප්‍රවෘත්තියටයි. හරිදී හරියටම ගෙනෙන සියත ප්‍රවෘත්ති අංශය සහ සියත ටීවී ආයතනය මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රේක්ෂක ඔබගේ ශක්තිය නිසාවෙන් ජනතාවගේ රසස්වාදය උදෙසා මෙන්ම හරිදී හරියට සහ නිවැරදි ගුණාත්මක බවින් යුත් නිර්මාණ ඔබ වෙත ගෙන ඒමට සියත සැමදා සූදානම් මෙලෙස අපව සම්මානයෙන් ඔසවා තැබූ ප්‍රේක්ෂක ඔබට ස්තුතියි අපේ මහිමේ අපේ සියත පිවිදීලා
පාස්කෝ කොමිසමේ අවසන් වර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තෙවන දිනය අදයි. අදාළ විවාදයට තවත් අමතර දිනයක් ලෙස එළඹෙන අප්‍රේල් මස 7 වෙනිදා නම් කර තිබෙනවා. මේ අතර අද පැවති විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ වර්තාව සහ පාස්කෝ ප්‍රහාරය පිළිබඳව දීර්ඝ අදහස් දැක්වීමක් සිදු කළා. ගොබෙල්ස් න්‍යාය තමයි සභානායක දුවනි බොරුව එක දිගට කියන්න කියලා ගොබෙල්ස් කියනවා. එතකොට ඒක ඇත්ත වෙනවයි කියලා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තිබෙන තත්වයන් පිළිබඳව මා සම්බන්ධයෙන් තිබෙන ජනමතයත් මම කියන්නේ ඒක ගොබෙල්ස් න්‍යායට අනුව වෙච්ච දෙයක් කියලායි මම කියන්නේ. හැමතැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා. මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මම මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් කතානායකතුමනි මම බ්ලේක්ෙක් නෙවෙයි පාස්කු කොමිෂන් සභාවේ ගරු කතානායකතුමනි කිසිම සාක්ෂියක් දීලා නැහැ මට මේ තොරතුරු දුන්නයි කියලා කිසිම කෙනෙක් ටෙලිෆෝන් කරලා හරි කිව්වයි කියලා කිසිම කෙනෙක් කියලා නැහැ දැන් ඔය කොච්චර කතා කරත් අන්තිමට මේක කවුද කරේ කියන එක හොයන්න එපා මේකනේ අවශ්‍ය වෙන්නේ දැන් ඔක්කොමලා කතා කෙරුවට මේක විවාද කෙරුවට මේක කවුද කරේ කියන එක හොයන එක මේ ආණ්ඩුවේ රාජ්‍ය නායකගේ යුතුකම මම කියන්නේ උඩ බලාගෙන කෙල ගහන්න නම් ලෑස් වෙන්න එපා මේ නොවිසඳුණු තැන් තිබෙනවා මෙහි පෙනුම ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ තස්ත්‍ර ප්‍රහාරය හැබැයි මේ අඩංගුව දේශපාලන ප්‍රහාරය මෙම ප්‍රහාර කැම් පිළිබඳ වගේම එහි යටි අරමුණු එහි තිබුණු දේශපාලන පෙළගැස්ම ඒට සහයෝග දුන්න අය ඊට උඩින් ඉන්න අය පිළිබඳව අවශ්‍ය අවධානය මේ කොමිස සභාව යොමු වී නැහැ ඒ එළදරව් නොකර ගන්නා තාක්කල් අපේ රට අනාරක්ෂිතයි මේ අනාරක්ෂිත අවධානමි ගොඩගත හැකි වන්නේ කොමිස සභාව වාර්තාවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රධානම වගකීම් කොමිසම ඉදිරිපිට ඉදිරිපත් කොට තිබෙන කුමන්ත්‍රණය කුමක්ද කියලා එළදරව් කර ගැනීමෙන් පමණයි වර්තමාන රජයේ බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂකව පිළිබඳ අංක 1 සුදුසු පුද්ගලන්ට වගකීම් බාර දී ආරක්ෂක මණ්ඩලය නිරන්තරයෙන් රැස්වී බුද්ධ්‍යාශ යලි බල ගන්නවා ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කොට සිදු කළ විමර්ශන මේ වන විට බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙනවා වර්තමාන රජයේ බලයට පත්වීමෙන් පසු පාස්ක ප්‍රහාරයක ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 134 දෙනෙකු ශ්‍රී ලංකාව තුලදීත් විදේශයන්හිදීත් අත්අඩංගුවටගෙන පුළුල් පරාසයක් තුල විමර්ශනයක් කොට තිබෙනවා මේ පාස්ක ප්‍රහාරයේ දවසේදී මම දැක්කා හිටපු ජනාධිපතිවරයා කතා කරනවා මට එක අතකට මගේ ඇඟක තියෙන හැම සිදුරකින්ම මට හිනා ගියා අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කතා කරන හැම මන්ත්‍රීවරට විනාඩි 10යි පාස්ක කොමිසමෙන් වැඩිම චෝදනා ලද්ද මිනිහට විනාඩි 60යි අයියෝ සාක්කි කාට කියන්නද කියලා ඉතින් සුද්ධ කරන්නද විනාඩි 60ක් දුන්නේ මොකද්ද ඒකේ අදහස වෙන මොකද්ද මේ අදහස සුද්ධ කරගනින් කියලා උඹේ තියෙන මගුල් ටික මේ ලංකාවේ මාධ්‍ය පට්ටපල් අමූලක බොරු ටිකක් ගැව්වා මොකද මම කිව්ව එක කතාවක් නිසා මං අදටත් මේ බයිබලය අල්ලලා කියනවා මම මේ කියපු දේ ගැන මම සතුටු වෙනවා මං කෝ මේ ආණ්ඩුව මේක දැනන් හිටියා කියලා අදේක ඔප්පු වෙලා ඉවරයි මේවා නිකන් මෙච්ච දේවල් නෙමෙයි වැරද්ද කරේ මොකාද මොන හේතුවටද ඒක කොහොමද ආයෙත් වලක්ව ගන්න කියන එක දැනගන්න අර මෙරිච්ච මිනිසුන්ගේ දරුවන්ට දෙමව්පියන්ට අයිතියක් තියෙනවා මේ රටට අයිතියක් තියෙනවා මේක තිර රචනයක් කතාව එකක් කතන්දරය තව එකක් කියලා මම පුන පුනා කියන්නේ ඒකයි කතෝලික මිනිසුත් එක්කම එකතු වෙලා මේ සාධාරණයේ ජීවිතයේ අවසන හුස්ම දක්වා සත්‍ය ගෙනත් දෙන්න කටයුතු කරනවා කියන එක මම අද ඔබතුමාට බය නැතුව කියනවා ජනාධිපතිතුමාට 3-2 බලයක් මේ රටේ මිනිසු දුන්නා නම් අපිට දුන්න දඩුවම හැටියට අපේ අතින් වෙච්ච වරද හැටියට එහෙනම් ඒකට ඇක්සිඩන්ට් එක වලක්වපු එකාව විතර කිරේ දාලා බෑ ඇක්සිඩන්ට් එක කරපු එකාව දාන්න ඕනේ ඇක්සිඩන්ට් එක කරපු එකාව දාන්නේ කොහොමද ඇක්සිඩන්ට් කරපු ඉන්නේ ඔඩොක්කුවේ අන්න එතරම්යි ප්‍රශ්නේ තියෙන්නේ එදා ඔබතුමාගේ තාත්තා ඔබතුමාට කියපු වෙලාවේ මගේ පුතේ පල්ලියන් දෙපා හිට බෝම්බ ගහනවා කියලා ඔබතුමා එදා රජයේ ඇමතිවරයෙක් හැටියට ආරක්ෂක අංශ දැනුවත් කරලා තිබුණා නම් ඔබේ අපේ අහිංසක කතෝලික මිනිස්සු දහස් ගාණක් අදත් ජීවත් වෙනවා තමුන්නාන්සලා කියන හැටියට ඔය අපි පැයක් දුන්නයි කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ බෝම්බ ප්‍රහාරයට වග කියන්න ඕන නම් ඒ වග කීමේ මහ මොලකාරෝ තමුන්නාන්සලා තමුන්නාන්සලා යාව පත් කෙරුවේ ජනාධිපති කියලා අපි නෙමෙයිනි මේක එදා නතර කරන්න නියපොත්තෙන් කඩා ගන්න තිබ්බ දෙයක් ආවත් අපි මේකෙන් නිදහස් කරන්න මොන සම්බන්ධතාවයක් තිබුණත් මේකෙන් නිදහස් කරනවා කියලා අපි හිතන්නේ නැහැ මුකා මේකේ මහ මොලකාරයා වුණත් ලෝකයටම මේ අන්තවාදී ත්‍රස්තවාදී ගෙනල්ලා ලෝකීය අවිනිශ්චිතතාවයට පත් කරන්න වැඩ කරන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එවුන්ගේ න්‍යාය පත්‍රවලට හවු වෙන්න එපා කියන කාරණය තමයි මේ කොමිෂන් සභා වාර්තාවේ විවාදය අවසානෙත් කියන්න තියෙන්නේ දිගු කලක් තිස්සේ මෙරටට තෙල් ආනයනය කරනු ලබන ආයතන හතරක තෙල් සාම්පල පරීක්ෂාවට ලක්වෙමින් පවතින අතර දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා
එයනු අලි බ්‍රදර්ස් පුත්කලික සමාගම සේන මිල්ස් රිෆයිනරිස් එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරිස් යන සමාගම්වල සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කළා. පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ඉහත ආනයන තෙල් තොග නිදහස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ලබා දෙන බවද ප්‍රමිති ආයතනය සඳහන් කළා. ආනයන කරුවන් සිව් දිනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳ සොයා බැලීම සඳහා සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විශේෂ නිරීක්ෂණයකට එක් වුණා. නියමෙන් හෝ අනියමෙන් මේ වගේ අවසර අරගෙන හව අවසරකින් තොරව පොල්තෙල් රට ඇතුළට ගියා කියන එක නම් අපිට දැන් සක්සුදක්සේ පැහැදිලි වෙලා තියෙනවා. මේක බරපතල තත්ත්වයක්. මිනිස්සු පොල්තෙල් බෝතලයක් ගද්දී ඒ අවශ්‍ය ප්‍රමිතිය නැතුව මේ වගේ විස රසායන අඩංගු පොල්තෙල් ගත්තට පස්සේ අපේ රටේ ජනතාවගේ ජීවිතය ගැන සෞඛ්‍ය ගැන කතා කරන්න වැඩක් නැහැ. හැබැයි රටේ පොල්තෙල් තියෙනවා කියලා අහුවෙලක් තියෙනවා. නිලධාරිනුත් පිළිගන්නවා මේ සීල් කරලා තියලා කියනවා කියලා මේ කන්ටේනර් 13 අඩංගු මේ ගුදම් වල ඒ සීල්. අපි කියන්නේ මේ රජය ගිහිල්ලා මේ පොල්තෙල් බෙදුවා කියලා. හැබැයි රජය වගේ යුතු රජයක් විදියට මේකට පිළිමක් ඕනද? පොල්තෙල් අඳුර ගන්න ඕන. කොයි කොයි ප්‍රදේශ වලද බෙදලා තියෙන්නේ කියලා අඳුනගෙන වහා මේ පොල්තෙල් ටික ඉවත් කරගන්න ඕන. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා තියනවලු. හැබැයි SLS එක තාම දැනුවත් කරලා නැහැ. මොකද සෙකන්ඩ් රිපෝට් එක ඇවිල්ලා නැති නිසා. හැබැයි මොවුන් අපිට දැනුවත් කරා මේ පිළිකාව හැදෙන ඒ කාසිනෝජන් එක මේ අර ටොක්සින් එක තියෙන්න ඕනේ යුනිට් 10යි. 10ට අඩුවෙන් තියෙන්න ඕනේ. නමුත් මේවා 32 33 තිබ්බා කියලා. මේ වැඩි කරවන්න නිසි මේ දඬුවම් ලබා දෙනවා. අතර මේ ජාවාරම සිංහල Hindu අලුත් අවුරුද්දත් එක්ක රටේ ජනතාවට පරිභෝජනයට මේ ලොකු ලාභයක් ලබන්න කරන ජාවාරම. මේ අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනන්දු මහතා පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. ඇබලටොක්සින් කියන එක රිෆයින් කරපුවාම ඉවත් වෙනවායි කියන කාරණාව. නමුත් මේ ගෙනල්ලා තියෙන පොල්තෙල් තොගය තුල විශාල ප්‍රතිශතයක් ඇබලටොක්සින් තියෙන නිසා සම්පූර්ණයෙන්ම රිෆයින් කරත් පිරිපහදු කළත් ඒක යන්නේ නැති නිසා මාර්තු මාස 4 වෙනිදා නැවත වතාවක් ඒක ප්‍රතිපනනය කරන්න කියලා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යවලා තිනවා. කිසිම එකක් එළියට ගිහිල්ලා නැහැ. රජයේ හැටියට වගකීමෙන් කියනවා කිසිම විදියකින් මේක එළියට ගිහිල්ලා මේ ගෙනල්ලා තියෙන සමාගම් දෙකේ පොල්තෙල් බිඳක්වත් එළියට ගිහිල්ලා නැහැ. වගකීමෙන් කියනවා අපි ඒවා ප්‍රතිපනනය කරනවා. රැකියා වෙළඳපොලට ගැළපෙන අයුරින් මෙරට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය අද අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක් වෙමි. අපේ රටේ හුඟක් අය අදහස් දෙන්න හරි දක්ෂයි. අදහස් අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වැදගත් අංගයක් වන්නේ 21 වෙනි ශතවර්ෂයට ගැලපෙන අයුරින් දැනුම පාදක වුණු මිනිස් ප්‍රාග්ධනයක් සැලසුම් කොට පෝෂණය කිරීම. අපේ රට අනාගතයේ බිහිවන පරපුර දැනුමින් කුසලතාවෙන් පිරිපුන් පරපුරක් වගේම ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයේ හමුවට ගෙන යා හැකි පරපුරක් ලෙස සැකසීමත් අපේ වගකීම. දැනට ශ්‍රම වෙළඳපොලේ තිබෙන ඉල්ලුම දෙස බැලුවම අපට පැහැදිලි වෙනවා එම ඉල්ලුමට සරිලන ඒ වගේම අලුතින් ඇතිවන වෘත්තීන් වලට ගැළපෙන කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් අපේ අධ්‍යාපනය තුලින් බිහි වෙනවද කියන සැකයක් ඇති වෙනවා. එක පැත්තකින් රැකියාවල අවශ්‍යතාවය විශාල රැකියාවල අවශ්‍යතාවයක් තියෙනවා. තව පැත්තකින් රැකියාවලට ඉල්ලුමක් තියෙනවා. හැබැයි මේ දෙක ගැළපෙන්නේ නැහැ. මේ ගැළපීම අපි හරි විදියට කරන්නට ඕන. අපේ අධ්‍යාපනය ගැළපීමට සුදුසු වෙන පරිදි අපි සකස් කරගන්න. මෙරට සංවර්ධනය කරා ගෙන යා හැකි නිසි නායකත්වයේ සහ ශක්තිය ජනතා විමුක්ති පෙරමුණට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නාවල කොස්වත්ත ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී. මෙරට හදන්න ඕනි කරන භෞතික සම්පත් අපිට තියෙනවා. මෙරට හදන්න ඕනි කරන මානව සම්පත් අපිට ඉන්නවා. මොකද අඩු එකම එක දෙයයි. මේ දෙක එකට එකතු කරලා මෙහෙවන්න පුළුවන් දුර්දක්නා දැක්මකින් යුක්ත සැලස්මක් සහිත දේශපාලන නායකත්වයක් පාලන බලය ඉන්නේ. එදා ඉතිහාසයේ පරාක්‍රම සමුද්‍රය හැදුවනම් තිසාවේව කලාවේව හැදුවනම් සාලෙන් රට ස්වම්පෝෂිත කරන්න අපේ මුතුන් මිත්තු සමත් වුණා නම් සීගිරි මහා ගල් පර්වතයේ මුදුනට ගෞගාන කුසට වතුර ටික ගෙනියන්න පුළුවන් තාක්ෂණයක් අපිට තිබුණා නම් ඇයි අපිට මේ රට හදන්න බැරි? මොකද්ද හේතුව?
දේශපාලන නායකත්වයේ හරියට නැතිකම. ඒ දේශපාලන නායකත්වය අපි හරියට තෝරගන්නවා නම් මෙරට හදන එක මහ ලොකු කච්චක් නෙමෙයි. අවුරුදු 73ක් 30 හදන්න බැරි වෙච්ච රටක් අවුරුදු 5න් 10න් හදලා වෙනස් කරන්න පුළුවන් ශක්තිය කැපවීමක් ධෛර්යයක් මේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ නායකත්වයට තියෙනවා. අවශ්‍ය කරන්නේ ඒ සඳහා වෙච්ච දේශපාලන බලය. වන විනාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ලෝකයේ සමහර රටවල් වල නායකයෝ පරිසරය ගැන නීති හදද්දී අපේ රටේ නායකයෝ ජල දිනයේදී කුඹුගස් ඩෝසර් කරන ව්‍යාපෘති ආරම්භ කරා මැණික් ගඟ ආශ්‍රිතව ඒ වගේම කතරගම පුදබිම ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ විරෝධතාවය නොතකා තමයි මේ කුඹුගස් ඩෝසර් කිරීම කරන්නේ සමහරක් නියෝජ්‍ය අමාත්‍යවරු මැදිහත් වෙලා රජයේ සේවකයන් ගස් බැඳා දැන් අදත් මේ මොකද කරන්නේ රජයේ සේවකයන්ගේ කට බඳිනවා අද කරන්නේත් රජයේ සේවකයන්ගේ මේ කොන්ද කඩන එක වැල්දිනව නැතුනේ මේ සමහර තැන්වල ගස් කපනවා තමයි මේක මේ ගෝඨාභය මහතා ආපුවන් පස්සේ වෙච්ච දෙයක් නෙමෙයි මේකට ඉතිහාසයේ ඉඳන් මේ රටේ ක්‍රියාත්මක වුණ ක්‍රමවේදයක් තියෙනවා සමහර අය ජීවත් වෙන්නේ පරිසරය විනාශ කරලා ගස්කොළ කපනවා ඇලි කපනවා වෙන වෙන අපිට තියෙන ඛනිජ ද්‍රව්‍ය කපා ගන්න කේක ක්‍රියාවලිය දෙනවා දැන් හුඟක් වෙලට මේව පොඩි මිනිස්සු කළා හැබැයි පොඩි මිනිහෙක් දේශපාලඥයෙක් වෙනවා නේද ඒ බලය පාවිච්චි කරලා ඒක ලොකුවට කරගෙන යනවා පහුගිය කාලේ සමහරලාට ගස් කපපු අයයි වන විනාශ කරපු අයයි සමහරු පාර්ලිමේන්තුවේ ඉන්නවා සමහරු ඒගොල්ල නිදැල්ලේ ඉන්නවා නමුත් මේ ආණ්ඩුව කාලය ඇතුළත ගස් කපපු අයයි පරිසර විනාශය කරපු අයයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ උසාවි ගානේ අද යන්නේ ප්‍රාස සභා මන්ත්‍රීවරු වෙන්න පුළුවන් මේවා කරපු හැමෝටම රාජකාරී ක්‍රියාත්මක කරලා තියෙනවා අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා ජනතාවට සිද්ධ වෙලා තියෙනවා මේ ආණ්ඩුවෙන් තමන් ජීවත් වෙන පරිසරය වනාන්තර ටික ජල පෝෂක ප්‍රදේශ ජල සම්පත් ජල මූලාශ්‍ර බේරා ගන්න ආණ්ඩුව එක හැප්පෙන්න සිද්ධ වෙලා තියෙනවා ජනතාවට මේක තමයි අපේ රටේ තියෙන ලොකුම කේද වාචකය ජනතාව හැටියට අපි කියනවා ජනතාව තර්ජනය කළ යුතුයි මේ ආණ්ඩුවට ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා නිසි පරිදි කටයුතු කරන්න කියලා. නියම පරිසරවේදීන් ටික පැත්තකින් අලුත් බෝ වෙලා ඉන්නවා පරිසරවේදීන් ටික. ඒ ජාතික සමගි බලවේගී ඉන්න අය, බස් කියන තියාපු අනිත් පක්ෂේ ඉන්න අය, පක්ෂ කිහිපයක යනේන මන් නැති පිරිසට අද මේ යස්වල එල්ලිලා වැල්වල එල්ලිලා කෑ ගහන්න පටන් අරන් තියෙනවා. ওই සටන ওই විදිහට අරන් ගියාට හරියන්නේ නැහැ. ගම් වලට ගිහලා මිනිසුන්ට කතා කරලා මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න කතා කරලා ඒව කතා කරන පරිසරයේ ආරක්ෂා කිරීම වගකීම් රජයක් හැටියට කරනවා කියන එක කියන්න ඕනේ. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නක් මාත්‍රා ලක්ෂ 6ක් එළිවෙන බදාදා මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මාතීකකයේ සඳහන් කළේ අදාළ එන්නක්තුගේ ප්‍රධානයක් ලෙස මෙරටට හිමිවන බවයි. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් එළමෙන බදාදා දින මෙරටට ලැබීමට නියමිතයි. අදාළ එන්නත්ගේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 77 දෙනෙකු ඊයේ දින යාපනයේ දිස්ත්‍රික්කයෙන් හමු වීමත් සමග යාපනයේ නගරයේ කොටසකට සංචරණ සීමා පනවා තිබෙනවා. අම්බර ඩීඑස් සේනානායක ජාතික පාසලේ 11 දෙනෙකු කොවිඩ් ආසාදින් බවට තහවුරු වී තිබෙනවා. අදාළ පාසලේ සේවයේ නිරත ගුරුරුන් 10 දෙනෙකු සුළු සේවකයන් 5 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් 2 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් 2 දෙනා එම රෝහලේ 5 වන වාට්ටුවේ මාසයකට ආසන්න කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකදී ඔවුන් ආසාදිතින් බවට තහවුරු වී ඇත්තේ. අදාළ රෝගීන් 2 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර පසුව රෝහල විෂ බීජහරණයට ලක් කර ඔවුන් ප්‍රතිකාර ලැබූ වාට්ටුව යළි විවෘත කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් වසංගතයේ තත්ත්වය යටතේදී ශාස්ත්‍රවල වැඩිපුර වැඩ කටයුතු කරන්නේ මේ MOH කාර්යාල සහ ඔවුන්ගේ පිරිස තමයි රෝගය හඳුනා ගැනීම සඳහා වැඩිපුර කාර්යභාරයක් කෙරුවේ. එතකොට ඒ පිරිසට දැන් අතිරේකව තවත් ලොකු කාර්යභාරයක් ලැබිලා තියෙනවා මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල කරගෙන යන්න. එතකොට මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල කරගෙන යාමත් සමගම අපිට දකින්න තියෙනවා ඒට සමානුපාතිකව අනිත් පැත්තෙන් අපේ PCR පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන පරීක්ෂණ කිරීමේ ධාරිතාව අඩු වීමක්.
ඒ ධාරිතාවේ අඩුවීම අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ PCR කරන ප්‍රමාණය ගත්තාම PCR කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා සහ ඒ සමගම PCR වල ප්‍රතිඵල ගත්තාම අපිට රෝගීන් හඳුනා ගැනීම සහ රෝගීන්ව අපිට සොයා ගැනීම අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා ඒ හරහා අපි දකිනවා බරපතල අඩුපාඩුවක් සිද්ධ වෙනවා මොකද රෝගයේ පැතිරෙන පිළිවෙල පිළිබඳව නැත්නම් ඒ රෝගයේ ව්‍යාප්තිය කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියන පිළිබඳව පැහැදිලි දත්ත ලබා ගැනීමට හැකියාවක් නැහැ අනුමත නොකළ චීනයේ කොවිඩ් මර්ධන එල්ලත ජනතාවට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එන්නත ගන්නකොට ප්‍රමිතියෙන් ඉහළම මට්ටමේ එන්නතක් ගන්න ඕනේ. දැන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයටයි දේශපාලඥයන්ටයි අපි වගේ අයටයි විතරක් ඉහළම මට්ටමේ එන්නත දීලා රටේ ඉන්න අනිත් අයට අනුමත නොවන එන්නතක් දෙන්න බෑ. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. හැමෝටම එක හා සමානව සැලකන්න ඕනේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය NMRA එක මාර්තු මාසේ 17 වෙනිදා ඒගොල්ලන්ගේ වාර්තාව ඒගොල්ලන් දුන්නා. දැන් මේ report එකේ උන් සඳහන් කරනවා Beijing Institute of Biological Products වලින් ලංකාවට දෙන්න එන්නත ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒගොල්ලන්ට ලැබුණ විස්තර අනුව මේ වැක්සීන් Beijing Institute of Biological Products වලින් ඒකේ කරුණු කාරණා මදි මේක ඒ අය අනුමත කරලා නැහැ කියලා තියෙනවා. අපි කියන්නේ මේක අනුමත වුණත් දෙන එකට ගැටලුවක් නැහැ. අපි කියන්නේ අනුමත නැත්තම් මේවා දෙන්න බෑ. නිකන් හම්බුණත් වහබුන්නේ නැහනේ. රජය ජනතාවට ලබා දුන් පොරොන්දු මේ වන විටත් ඉටු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී WD වීරසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි නැවත මේ රට ආරක්ෂා කරලා තියෙනවා. මේ රටේ ත්‍රස්තවාදී දුරන් කරලා රණවිරුව ජිනීවාවල ගිහිලා පාවලා දෙන්න මංගල සමරල එකඟ වෙච්චා. ප්‍රතික්ෂේප කරලා ඒ වගේම ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹට යනකම් මේ රටේ අක්කර 13 ලක්ෂයක් ඒ සෝපා එක්සා ගිවිසුම යටතේ දෙන්න හදපේක නවත්තලා අපි අපිට ඕන විදිහට මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් සැලසුම් හදපු රටක්. ලෝකයේ බලවත් රටවලට කොරෝනා වසංගතයට මුහුණ දෙන්න බෑ. හැබැයි අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා සෞඛ්‍ය අමාත්‍යමිය ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරී එකතු වෙලා ලෝකයේ 10 වෙනි තැනට කොරෝනාව පාලනය කරපු රටබවට අද පත් කරගෙන තියෙනවා. අපි කියපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරලා තියෙනවා. කවුරු හරි පුළුවන් නම් අපි අභියෝග කරනවා. අපි මැතිවරණ වෙලාවේදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලේ කියපු එක පොරොන්දුක් අපි කඩ කරලා තියෙනවද කියලා. ලිප්ටන් වටරවුම ළඟ බෝඩ් එක උස්සගෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ වට කරපු ඒ යුගයට අපි තිත දීලා තියෙනවා. 65,000කට උපාධාරින්ට අපි රස්සා දීලා තියෙනවා. ඉතිහාසයේ කවදාකවත් නැති වුණ ගොවියාගේ ආර්ථිකයේ සුර සිත කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒක නිසා අපි කියපු හැමදේම ඉෂ්ට කරලා තියෙනවා. සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයේ විසින් සංවිධාන කර තිබූ ගෞරව සම්මාන උළෙල ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුණා. එහිදී මාත්‍ය ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් සිදු කරන අතිමහත් වූ සේවාව වෙනුවෙන් සියත මාත්‍ය ජාලයට සම්මානයට පාත්‍ර වුණා. समस्त लंका सांस्कृतिक परिसर सुरेकी में संविधानीय विसिन मेम गौरव नाम प्रधानीय किरी में उत्सव संविधानीय करति पुना कोलंब बंडारनायक सामंत्रण शालावे पैवति गौरव नाम पिरनेमी में उत्सव मौलिकात्व महासंगरत्ने विसिन होबवनु लबुआ दशक हतरक पमन इपेरणी समस्त लंका सांस्कृतिक परिसर सुरकी में संविधानीय तुल अमरपुर चूल वांशिक महापार्श्वे महानायक अति पूज्य अहुंगल्ले विमल दम्मतिस हिमियान ज्येष्ठ उपदेशक लेस कटयतु करनु लबनवा सम्मान उल्लेले मौलिकत्वय मेहेवीम सह संविधानीय देशमान्य सिसिर प्रेमचंद्र महता सह देशमान्य रंजन विजयरत्न महता विसिन सिदु करनु लबुआ वैद्य गुरु वृत्तिय व्यापारिक माध्य क्षेत्रय कला क्षेत्रय समाज सेवा ऐतुलु रट वेनुवेन जातिय वेनुवेन सिदु करन्ना वो दवंत मेहवर अगय किरीम वेनुवेन सिदु करन मेम गौरवनाम पिरिनमीमे उत्सवेदी सियत टीवी प्रवृत्ति ज्येष्ठ कलमनाकारो उदयशान इडमे गेदर महताद गौरव नामयट पात्र वुणा वसर 21क पुरा माध्य क्षेत्रय वेनुवेन इटु करन्ना वो मेहवर अगय करमिन मीट पेर देश मान्य गौरव सम्मानयेन
ද පිදුම් ලබා ඇති ඔහු මෙවර පිදුම් ලැබුවේ කීර්ති ශ්‍රී දේශබන්දු ලංකා පුත්‍ර ගෞරව නාමයෙන් මුළු දෙවියන්ටම විනිසුරු දේශමාන්‍ය අයි ජී උදේශාන්ත කුමාර ජනහිතකාමී කීර්ති ශ්‍රී දේශබන්දු ලංකා පුත්‍ර සම්මානයෙන් පිදුම් ලබනවා दीर्घ गमनवासुमान विविध आकार जनगत ඌ නිර්මාණ සඳහා සම්මානෙ වැඩියෙන්ම ජනගත වෙච්චි ටෙලි නාට්‍ය ඒකට ඒ වගේම වැඩියෙන්ම ජනගත වෙච්චි මාධ්‍ය වැඩසටහන ඒක රියැලිටි වැඩසටහනක් වෙන්න පුළුවන් වෙන වැඩසටහනක් වෙන්න පුළුවන් සහ වැඩියෙන්ම ජනගත වෙච්චි රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය මේ තුනට අපි සම්මාන තුනක් දෙනවා සම්මාන උළෙල පැවැත්වෙන්නේ එළඹෙන ජූලි මාසයේ 3 වෙනිදා කොළඹ නෙළුම්පොකුණ රංගශාලාවේදී පැවැත්වෙනවා උත්කර්ෂවත් ආකාරයෙන් කිසිම අඩුවක් නැතුව මේ උළෙල පැවැත්වීමට කටයුතු කරනවා ඇති ඒ වගේම මේ රයිගම් සම්මාන උළෙලට සාපේක්ෂව උළෙලේ කොටසක් හැටියට හැමදාම පැවැත්වෙන නිර්දේශිත නාම ප්‍රකාශ කිරීමේ උළෙලත් ඒ ආකාරයටම සංවිධානය වෙනවා ඒ උළෙල එළඹෙන ජුනි මාසයේ 4 වෙනිදා චැංග්‍රිලා හෝටලයේදී උත්සවාකාරයේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා වගේ සම්මාන 60ක් අතුරින් සම්මාන 50කට විතර නිර්දේශිත නාම එක තමයි එන්නේ මේ නිර්දේශිත නාම වලින් මේ 3 දෙනාම අගය කරන්න අවස්ථාවක් උදා කරගන්න තමයි අපි මේ නිර්දේශිත නාම උත්කර්ෂණ වල හඳුන්වා දුන්නේ රාත්‍රී පුවත් විකාශය අවසන් යලිත් හොමුවේ හෙට උදැසන 6ට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.